විභාගෙ කිට්ටුල පස් පාරක් කියව ගත්තා නම් විභාගෙට આવුත් ලියත හැකි. හැම වෙලාවෙම අයියලා අක්කලත් එක්ක සාකච්ඡාවක් දාලා බලන්න මොනවද වෙච්චි අඩුපාඩු. වෙනද නම් පේප් මාකින් ගිහිල්ලාවිල්ලා මැඩම්ලා ඉස්කෝලේ කියනවා. ප්‍රශ්න පත්‍ර බැලුවා ලකුණු නැහැ ලියලා නැහැ. හරි නමුත් උගලන්ට මොන ගැහුන්නේ නැහැ. සමහරට ඔන්ලයින් කියන්න ඇති. අපිටත් මොන ගැහිච්ච අය කිව්වනේ. මෙහෙම මෙමයි කියලා. මම නම් ඒක දෝෂාරෝපණයක්වත් බාරගන්නේ ඇයියේ. මට අදාළ නැහැ ඒවා. එහෙනම් ටීචර්ස්ලා කියනවා නම් මෙහෙමයි බයෝ වලට ලකුණු අඩුයි. ලියලා නැහැ ළමයි. මං අහන්නේ කවුරුත් ලියලා තිබ්බේ නැද්ද? නැහැ. ලියලා තිබ්බයි හිටියා. මේ අවුරුද්ද ප්‍රතිඵල ආපුවම බලන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12 30 35 40 ඈ ළමයි ඉන්නවා. ඒතර ඒ ළමයින්ට අපේ පන්ති වල ඉඳලා ඉගෙන ගන්න පුළුවන් වුණා නම් අනිත් අයට බැරි වුණේ. අපේ වැරද්ද දන්නේ. ඒ ළමයි පාස් වුණේ කොහොමද? ඒ ළමෙන්ගෙන් අහන්නකෝ. ඒ ළමයි කියන අපි පාස් වුණේ එහෙම තමයි. අනිත් අය ගැන අපිට කතා නැහැ. හරි. එහෙනම් ඉස්සලාම පොඩි අවවාදයක් තියෙන්නේ. පාඩම් කරන්න වෙලාවක් නැති කෙනාට කවදාවත් විභාගයක් පාස් වෙන්න බෑ. පාඩම් කරන්න වෙලාවක් නැත්නම් විභාගයක් පාස් වෙන්න බෑ. මම දන්න ඕගොල්ලන් කොරෝනා තිබ්බත් වෙලාව නැහැ නැතුත් නැහුත් වෙලාව නැහැ. සමහර ළමයි තියරි පැය 8යි, රිවිෂන් පැය 8යි, 10යි, 16යි. වාන්නක මොකක්ද වෙලා තියෙන්නේ කියන්නේ. ඔක හදන්න බෑ. ඒක අර අර මොකක්ද අර බලුවලි ගියේ උනපුරුකේ දැම්මා වගේ කවදාවත් ඔය විනාශ කරන්න පුළුවන් දේවල් නෙමෙයි. හැබැයි එක දෙයක් ඔගල හිතේ තියාගන්න. හැම වෙලාවෙම ඔගල කල්පනා කරන්න. අපේ ඉස්කෝලේ රිසල්ට්ස් නැහැ. අපේ ඉස්කෝලේ අල්ලපු ගම්ප ගම් පැතිවල ඉස්කෝලවල රිසල්ට්ස් නැහැ. මෙඩිසින් යන්නේ නැහැ ෆස්ට් ෂයි. අර සමහර ඉස්කෝල විතරක් ෆස්ට් ෂයි මෙඩිසින් යනවා. ඒ කොහොමද? අපි ඒගොල්ල මොන ගහයිලා ඇහුවොත් හොඳයි නේද? ඒගොල්ල ගියේ කොහෙද දන්නේ නැහැ පන්ති. ඈ ඒගොල්ල රිවිෂන් ගියාද දන්නේ නැහැ. අපේ ඉස්කෝලේ ඉන්නවා ඩිස්ත්‍රික් ෆස්ට්, සෙකන්ඩ්, තර්ඩ් අල්ලපු ඉස්කෝලේ ඉන්නවා අනික් ළමයා. මුල් 10 දෙනා අතර ළමයෙක්. ඒගොල්ල කොහොමද පාස් වුනේ? ඒගොල්ලත් අපි වගේම රිවිෂන් ගියාද? ඒගොල්ලත් අපි වගේම දසදහස් ගණන් ප්‍රශ්න වලට උත්තර ලීවද? ඒගොල්ල ගාවත් අපි වගේම පොත් ගොඩවල් තියෙනවද? ඒගොල්ලත් අපි වගේම අපිට පාඩම් කරන්න වෙලාවක් නැතුව තැවෙනවද කියලා අහලා බලන්න. අපිත් කියන්නේ ඒගොල්ලන් අහන්න කියලා තමයි. ඈ එතකොට ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් ඒ පාස් වෙන ළමයා කොහොමද පාස් වුනේ? අපිත් ඒ වගේ ළමෙක් වෙනවා. අපිත් පාස්. එහෙම නැතුව නිකන් අර පැණි කණ්ඩායමේ වගේ තේරුමක් නැතුව බොරුවට දඟල දඟල තේරුමක් නැති කණ්ඩායමක් ඉන්නේ අපේ සමාජේ. උසස් පෙළ පන්ති වලත් ඉන්නවා. විශේෂයෙන් අම්මලා තාත්තලා තමයි. තමයි වැඩි. අර මේ ඉබ්‍රදා ඕ ලෙවල් මම ඕලා නිකන් කියන්නේ මේ ඕ ලෙවල් සයන්ස් පන්තියක් ගැන කතා කරනකොට එක අම්මා කෙනෙක් කියවලු අපේ දරුවා යන පන්තියේ සර් ඕ ලෙවල් සයන්ස් ඕ ලෙවල් විතරක් නෙමෙයි උගන්වන්නේ මං අහගෙන හිටියා. ඒ සර් රටේ ලෝකේ જાති. ඒ වගේම උසස් පෙළ පන්ති වලට පවා අදාළ වෙන විදියට අපේ දරුවට උගන්වනවා. මම උගන්වන්නේ ඕ ලෙවල් විතරක් නෙමෙයි ඒ අම්මා අහගෙන හිටලා තේරිච්ච විදියට රටේ ලෝකේ දේවල් සහ ඒ ලෙවල් පන්ති වල සයන්ස් කරනවටත් අවශ්‍ය දේවල්. නමුත් ළමයට ඕනේ ඕ ලෙවල් පාස් වෙන්නනේ. අර රටේ ලෝකේ දේවල් නම් කියලා දුන්නට කමක් නැහැ කියන්නකෝ. නමුත් ඒ ලෙවල් පන්ති වල ඒවල් ලියුවොත් එහෙම ඕ ලෙවල් පොතේ ළමයිකට ලකුණු හම්බෙනවා. එතන මෝඩේ නැත්තේ අම්මට. ඒ සර් උගන්වන්නේ අම්මලාට දැනෙන්න. විභාගෙට නෙමෙයි. අද බලන්නකෝ ජනප්‍රිය මිනිස්සු. ඈ නමුත් තමන්ගේ ළමයට කියලා වෙනව කියලා දන්නේ නැහැ. තේින්ද? මේක ප්‍රායෝගික දෙයක්. දැන් මම හැම වෙලාවෙම කියන්නේ කොයි විදිහටද මේක අපි කළ යුත්තේ කියලා. හැම වෙලාවෙම එහෙම. හැම වෙලාවෙම තමන් කල්පනා කරන්න. ඕගලන්ට තියෙන දේ තමයි මොනවා හරි දෙයක් ඇති ගම ඒ ලෙවල් පේපර් එක බලන්න තේරෙනවා මේ මේ මේක තමයි උත්තරේ. මේක මට බෑ. මම ඉගෙනගෙන නැහැ. එහෙනම් මට කෙල වෙලා. ඒකයි ඉගෙන ගන්න ක්‍රමය කියන්නේ. රයිට්. අපි යන් ඉස්සරහට.